මහවය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැයි විසිහතරක කාලය තුළ ගංවතුර අනතුර ඇඟවිම් නෙකුත් කර තිබරවාා මේට මහවය ගංගාව සහහා රතු නිවේදය නෙකුත් කර තියන වාරි මාර්ධ්‍ය පාර්ත්මන්තු විසින්. යනුව මෙම ගංගඩ්‍රෝණයේ නාරම්මල අලව්ව දියලපිටිය මීග්‍රීගම පන්නල වෙන්න අප්පුුව මීගමෝ සහ කටාන කියන ප්‍රාධශල්ලකක් කොට්ටාශවල මහය ගංගාවට අයත් පහත්බිම් ප්‍රදේශවල ගංවතුර නිමනයේ පදිංචික් මහජනත මෙම අන්තුරඇකවීම වලංගුයි. ඉට අමතරව දැදුරුවය ජලාශයේ වාන්දුරට අටක් තෞතුරටත් යුෘත කරලා පවතිනවා මේ යානුව වාර්ය පල නිකවැරටිය මහාාව කොබේ ගනේ බංගිරිය පල්ලම හලාවත ආරච්චිකට්ටුව සහ රස්්නායක පුළගින් ප්‍රාධශලයකම් කොට්ට අයිශ තුළ දැදුරුවෝය දෙපස පහත් බිපල පදිච්ච මහජනතාව, තවදුරටත් දැඩි අවධානයකින් පසුවේතුයි. මෙ අතර අධිකවර්ෂාව හේතුවෙන් කෑගල්ල බුලත් කෝපිටිය මාර්ගය ඇතුළු මාර්කකිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. යාமே අවධනමක් හේතුෙන් கෑගල්ල සාන්ත ஜோசප් ාலிக்கா කටු විද්‍යயாලය සහ கෑගල්ල ශන්තමரியா දமிලමහ විද්‍යල අ දින වස දෙමීමයි පීවරගෙන ඇතේ මෙ අතර කෑගල්ල ප්‍රදේශයට ඇදහැනු අධක වර්ෂාවත් සමகு. ොල්ගවිல දුම්රියස්ථනය ජලෙන් යට ීතිබුණ මේ හේතුවෙන් කොළඹ සිට රමුකණ දක්වා ධාවනියූ අංක එකසි හැටාත දරණ மගේ ප්‍රவாகන දුම්රිය පොල්ගවිල දුම්රියස්ථානே ஆසාන්නේ කපාலම அසலදි පීலிි பැනීමද ලක්க்குුණ මේவනවිට දුම්රියදதாාවන කටයුතු යතා තත්වයට පත්කර ඇති බවයි වාර්තාවන්නේ. මෙතර කාසල්රි ජලාශයේ ජලධාරිතාව අගල් හයදක්වා වැඩිවී පිටර් මට්ටමට ආසන වී ඇති බවයි වාර්තා වන්නේ තවත් ජලාශකහිපයක් වාන්දමමින් ඇති ආකාරයයි මේ. තින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දෙවලාලවිලපිටර් ගැලීමෙන් එම මාර්ගය සහා කුඹුරුක්කර හත්ත පහක් පමණ ජලෙන් යට වී තිබෙනවා. කෙසල්ගම් ඔයේ සඩ පහරට හසුව ගසාගෙන ගිය පුත් කලෙකු බේරාගෙන තිබෙනවා ඒ පොලිසිය සහ ප්‍රදේශවාසිෙන් එක්වයි. දිවයිනේ බොෝ පළත්වල පස්වරු එකින් පමණසු ැින් තැන වැසි ෝ ිරප් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ ද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවන ආශ්‍රිත පහල වයිගෝලයේ තියෙනවා මේවන විට කැලමෙන ස්භාවයා මේ හේතු නිසා සවච්ඥාම හෝ රාට්‍රිකාලය තිවෙන වෙසිතත්ේය තවදුටත්ත අපට පවතින් ලගුණ තම පාල වෙලා තියන්නේ. සබරගමඌ ජමත්‍රම මධ්‍යමගේ පළත්වල තරමක තද වැසි ඇතිවන්න හැකි අවත්තයෙනවා. විශේෂෙන් මේ වැසිවල තත්වේ ගත්තම ඉතා සුළූ කාලපරිච්චය අඇත් තුළ අධික වර්ශාපතනට ලැබෙනවා ඒ වර්ශාපතනයක් එක්කම තාවකාලිකතත් සුලන් සහ අකුණු අනතුර ඇතිීමේ තත්්‍යයන් තියෙන. න අදදිනයට සාපේක්ෂ හෙට සහ අනිද්දා. එකැන විසි දෙක විසිතුන වගේ වෙනකොට මේ සවස්්‍යාමය හෝ රාට්‍රිකාලයේ ඇතිවෙන වැස්තත්වේ තරමක වැඩවීම එකැන ප්‍රමාාත්මක වැඩිවීමක්. ඇතිවීම හැකයවකුත් දැනට අපිට ස්ත්‍රේෂනෝොල පෙන්නූ කර. ර ලෝක සිදුව උනුසුපපුුවත් තැන කඩා සිගත නි ියප් චනල්ල එක අදම සබස්්‍රයිප් කරන්න.